මං ආන රම් තාත මේ හරිට කතාරල මේ ඔලු අවුල ති නතර පැත්තකර යි පාඩු පලට මෙතකම නතර කල පැතරියත් කාලද පාඩුබ පැටත් මරත් වෙතක පාම කියල තුරත්ම යන පුතා මේ අවුරුදු හයට එකදාසකේ වෙලා දීනවා. නමති එදදා සර්තිය ගන කිටියා දෙදත් ගන කිටිය මට බල්ල බල යන මු පාම කරනවා එදදා සර්තිය බරු මට පාල නමතිය කාපහරල දස මතර දීම. ඒ තත්ත උදා කරන්න ලං එපාපුතේ මං කැමති බලමතා මගේට පරක්වෙද පරක්වයි පරක්වයි කියලා හිතන්නේ එකදාම නිර්මාණය මාව පරක්වන්න. මේ තමයි සත්‍ය. බෑ උඹලගේ මතකින් උඹලා ඇත්ත කතා කරනවා උඹලා කෙලින්ම මට කතා කරන්න ඕනේ. නමුත් මම ඒ ගන්න නෑ උඹලා කියන්නේ. ආදි රද්ද දෙන්න ඒකත් ඔබලා. එන්න මම ඒක අහන්නේ. ඒක තමයි මේ මාව මේ පරක් කරනවා. උඹලා මෙතන මං පරක්වයි කිය කිය උඹලා සෑහෙන්න ඔළුවෙන් මෙතන වදයක් වෙලා තියෙනවා. බෑ පුතා උඹලාගේ නේ ලෙඩේ. නේ උඹලා ලෙඩේ හොඳ කරගන්න නම් බල වුමනායින් ඉන්න ඕන නේ මෙතන. බල වුමනායින් දින්නේ. බලගල දහස ගන්න මං වුමනායින් ඉන්නේ එකේ. ඈ. තේරුම් ගනින්නලා. මෙයා මේ එනවා මගේ එන්ඩිටලා කෝල් කරලා මොනවද කිව්වේ කියලා අහගනින්නලා. මේ සම්බන්ධ දේවල් තමයි කතා කරන්නේ. හිත ඒකේ මම තමයි හිතුවේ. හරි පේන්නේ කාටද? ඔව් කට්ටියට පේනවා. කියන්න. කන්නද පරඩට පේනවද? අවුරුදු 10 පස්සේද? සිනා. සිනා. අවුරුදු 8 කන්නද දාපේ කෙනාට අවුරුදු මේ අවුරුදු 8 කන්නද දාපේ කෙනාට කන්නද මට තලා පේනවලු මෙන්න. හරි. ඔයාලා අහගන්න. වෙන අමාරු මොනක් තිබ්බේ? වෙන අමාරු මොනක් තිබ්බේ? දියවැඩියාව තිබ්බේ. එතම. දියවැඩියාව එක පස්සේ නෙවහා ගන්න පුළුවන් නේ. දැන් උඹ යම්ම දියවැඩියාවත් හොඳයි. මං දන්නේ ඒක දුපිය. ඔම්ම ගෙදර පලයන් ආයි හැකෙන් මෙතන ඉඳ එපා. මොකද මං උඹට දිවේ අතවල දිතරන් නෙමෙයි කරේ. මුළු ඇඟටම කරේ. ඒකයි බල අත්තදා බැලීම මේ දැන් මුලින්ම බැලුවේ. කියවන්න. වාලියලා තියෙන්නේ අනුන්ගේ පොත් ලියන්න එපා කියන්නේ ඕක තමයි. මම ওই පොත ලියද්දී එපා කිව්වා. ඔයා ඇහුවද ලිව්වා. මේ බොරුව ලියවිලා තියෙන්නේ. ඇයි මට චුට්ටනේ හිතෙන්නේ? ඊට පස්සේ යන්න හිතෙන්නේ නැහැ. පන්සල් වලට හිතෙනවා දේවල් කරන්න හිතෙනවා. බඳු බිඳුන් කරන්න යන්න හිතෙන්නේ නැහැ. මට හිතුණා පන්සල කඩවල දෙන්න යනවා විතරනේ. නේද? ඔය තියෙන්නේ මුතියංගනේ කතා විතරයි. මුතියංගනේ. අපිට තමයි දැන් ඔයාටම දෙයක් අවබෝධ වෙන්න ඕන. මේ ඔක්කොම එනං අපි මාව ඔයා දැක්ක විදිහේ ලියලා තියෙන්නේ. ආ ඒක තමයි. එතකොට ඔයා මෙච්චර කල් කියවපු පොත් ගැන වා හිතන්නේ. එච්චරයි. දෙවුණාද ඔබට? මොකක්ද? කන්න දෙමඩ වඩා පේනවද? මේ බලපල. ඔළුව රිතන්නේ මං අත තිබ්බේ. පළවෙනි එකේ අර තෙල් ටික දැම්ම එච්චරයි නේ. ඊට තෙල් දාන්න නැතුව නේ මේ. දැන් අවුරුදු කීයක් දැම්ද මේ ගැන පේන්නේ? හතක්. අම්මේ ඔය අපු නේද මොකද අද වෙතකම් කරගන්න ආයේ මොකටද ඈ කකුල ගැක්කම එද්දි තිබ්බද දැන් තියෙනවද බලන්න මුත්ත ඇවිදලා බලපන් අඩුද අඩුයි කියන්න එපා මට හොඳයි නම් හොඳයි නැත්තම් නෑ අඩුයි කියන් තටියක් අර තියෙනවද බන් ඇවිදලා බලන්න ඇවිදින්න අම්මේ හයියෙන් ඇවිදලා එන්න ඒ හිතේ තකින් අම්මර මොකද ආපු නේද මොකද දැන් හොඳට පේනවද? කන්නද මට තොට? පොත් කියවද? මේ බලපල්ල කොපා. ලෝකෙක කින්නවනේ එක්වර මංගාවට. මේ මුළු විශ්වයේ මේකෙක කින්නවනේ එක්වර මංගාවට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඈ. තොපි හරියට ගන්න නැති එක තමයි මේ ප්‍රශ්නේ. සැකෙන් ගන්න එපා වෙලා ඉන්නවා. ඉතින් මට ගුණ දෙන්න පුළුවන් තොපිට. ඈ. තොපි හරියට ගත්තොත් මට දෙන්න පුළුවන් වල මලමිණි අකුර නැගිටින්න පුළුවන්. තොපි හරියට ගන්නවා නම් තමයි මට දෙන්න පුළුවන්. මගේ තාත්තා මැරුණත් මට ගොඩ ගන්න බෑයි හේතුව. ගොඩ යන ක්‍රමය මම දැකලා කියනවා ගණන් ගන්නවද? එහෙනම් මට අයිති දුන්න ගොඩ ගන්න එක. නෑ නේ. ආවොත් ගත්ත හැකි එන්න ඕන පුතා. සීමිත බලයෙන් යුතු තෛලය. අසීමිත බලයෙන් යුතු තෛලය නේ බා. මොකද වලට පේනවද? මොකද්ද? පේනවා.
කෙල්ල කාලේ මාතේ පුලිවම බැලුවාගේ ඈ බේන්න දෙකාටද අයියෙන් කතා කරන්න දැම්මකද පේන්නේ නැතුව ඇති මොකද පේනවා දුව පේන අංගෙද පේන්න පේනවද කමන්න බලපියද දැන් ඊට වඩා පේනවද බලපන් පේනවද අරගෙන මෙන්න බෑනේ ධනෙක ලොකු අපරේ කරගෙන ඉන්න එක වචන බලා ගන්න වැඩිපුර පේනාද එක වෙලාවකට හරි ඇයි මේක හංගන්නේ ධන එක තමයි ලොකු වෙන්නේ අත් පෙනීම අඩු කෙනකොට තෙල් ටිකක් දාම ධනවා කියපල්ලකෝ ආ ධනවා ඒ වගේම තමයි ප්‍රහුණ ප්‍රදා හොඳවට පේනවා කියලා එක වෙලාවකට පේනවා කියපා එතකොට පේන එක වැදගත් වෙන්න ඕනේ නැද්ද එතකොට බලන්න ඕනේ නැද්ද උමලයි මෙහෙම කරගෙන එතකොට බලන්න තියෙන්නේ වරද මගේද එක වෙලාවට අතර කන්න දෙමරතන ලස්සන පේනවාද වෙලාවට පේනවා එහෙනම් ගිහින් බලපල්ලා